සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ. මිනිස්සෙගේ ජීවිතයට සත්තුන්ගේ ජීවිතයට වඩා පුංචි වෙනසක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. සතෙක්ක ගත්තොත් කොටියෙක්ක හරි මුවෙක්ක හරි හාවෙක් හරි ගත්තොත් ඔවුන්ට මේ මොහොතේ සෙල්ෆ් ඩිෆෙන්සිව් මෙකැනිසම් එකක් නැත්නම් මේ තමාව බේරගන්න තියෙන හැකියාවක් වශයෙන් තියෙන්නේ දුවල බේරෙන එක විතරයි. පුළුවන් නම් සපා කරනවා නැත්නම් දුවන. හැබැයි මිනිස්යාගේ ජීවිතය ඇතුලේ මිනිස්යා පුරුදු වෙලා තියෙනවා තමාට මේ මොහොතේදී තමාගේ ඉදිරිවාදියාව සතුරාව මෙල්ල කරගන්න ගලක් අරගෙන විසි කරන්න පුළුවන්, වැලි ටිකක් ගහන්න පුළුවන්, මේ මොහොතේදී මිනිස්කු ටිකක් දාන්න පුළුවන්, පිහියක් පාවිච්චි කරන්න පුළුවන්, තුවක්කුවක් පාවිච්චි කරන්න පුළුවන්. මේ ආකාරයෙන් විවිධ දේවල් වලින් මේ මිනිස්යාගේ ඉදිරිවාදිකාරයව මැඩපත්වන්නට පුළුවන්. හැබැයි අම්මේ තාත්තේ පුතේ දුවේ එහෙම මැඩ පවත්වපු ගමම්ම නීතිමය පැත්තෙන් ආයේ මේ මොහොතේදී ඔබව සිරබාරයට ගන්න. මොකද මිනිහක් මැරුවයි කියයි, මිනිහෙකුට ගැහුවයි කියාවි, තර්ජනය කරා කියාවි, පිහියක් පෙන්නුවයි කියාවි, එහෙම වෙනකොට මෙන්න ඔබේ ජීවිතයේ ඇතුලේ අවදානම් තත්වයක් තිබෙනවා. එතන මේ මනුස්ස මට්ටම තුල මේ පිහියට ඔබට යන්න පුළුවන් ආයුධයක් ඔබ ළඟ මා ළඟ තියාගත යුතුයිද කියලා ඇහුවොත් මම නම් කියනවා ඔව් කියලා. ඒ නිසා තමයි මම නම් විශ්වාස කරනවා හැම කෙනාගේම ජීවිතේට යම්කිසි ආකාරයෙන් මේ අවශ්‍ය වෙනවා අඩයාලමක්, කුරුසියේ අඩයාලමක්. අඩුම ගානේ කුරුසියක්වත්, මේක ලොකු කුරුසියක්, අඩුම ගානේ පොඩි කුරුසියක්වත් තමා ගාව තියෙන්නට ඕනේ. ඕනෑම කෙනෙක් සතුරෙක් ආවත් මේ මොහොතේදී ඔබට කරදරයක් කරන්න ආවත් මේ මොහොතේ ඔබට අතට ගන්න පුළුවන් දෙයක් තියෙන්නට ඕනේ. ඔබට අල්ල ගන්න පුළුවන් දෙයක් තියෙන්නට ඕනේ. ඒ අතට ගන්න පුළුවන් දේ තමයි රත්රනම්මේ තාත්තේ පුතේ දුවේ මේ සුද්ධ වූ කුරුසය. මේ සුද්ධ වූ කුරුසය අරගෙන මේ මොහොතේදී ඔබට ඒ ඉදිරි වාදියාව මෙල්ල කරගන්න පුළුවන්. ඒ නිසා තමයි පියතුම එක් ආකාරයෙන් අපි ජීවත් වෙද්දී නිරන්තරයෙන් අන්ධකාර බලවේගයක් තිබුණොත් ඒ බලවේගය පහ කරන්න ඕන නම් අපි කුරුසියේ අඩයාලම තමයි දාන්නේ. බයන් වහන්සේගේ නාමෙන්ද, පුත්‍රයන් වහන්සේගේ නාමෙන්ද, සුදාත්මයන් වහන්සේගේ නාමෙන්ද, කුරුසියේ අඩයාලමෙන්ද කියලා මේ මොහොතේදී අපෝස්තුලන්ගේ නාමෙන්ද කිය කිය මේ කුරුසියේ තමයි මේ මොහොතේදී ඒ ආරක්ෂාවක් වශයෙන් ගියේ. එනිසා ඔබට මට සමහර වෙලාවට මේ කුරුසියේ අඩයාලම ආරක්ෂාවක් කියලා දැනෙන්නේ නැහැ. මේක මහා බලයක් කියලා දැනෙන්නේ නැහැ. එනිසා ඉදිරි වාදියාට ඔබට ළඟට කිට්ටු වෙන්නද බෑ. ඔබ මෙහෙම කුරුසියක් දික් කරොත් කාර්යයක ඉදිරි වාදියෙකුට ඒ ඉදිරි වාදියාට ඔබ ළඟට එන්න බෑ. එතනින් එහාට ඔහුගේ ජීවිතය පල්ලෙහැට එනවා. නමුත් අපි මනුස්ස මට්ටම තුල අපි කට පාවිච්චි කරනවා. කට පාවිච්චි කරලා කෑ ගහනවා. අපි අතපය පාවිච්චි කරලා යව මෙල්ල කරන්න හදනවා. හැබැයි ඔබ ළඟ මා ළඟ අධ්‍යාත්මික බලයක් තිබුණොත් ඒ අධ්‍යාත්මික බලය තුළ තමයි මේ මොහොතේදී අනිත් කෙනාව මෙල්ල කරගන්න පුළුවන්. ඒ නිසා පුංචි කාලේ ඉඳලා පුතාට, දුවට, අම්මට, තාත්තට මේ මොහොතේ සහෝදර සහෝදරියන්ට දැනුමක් තියෙන්නට ඕනේ. තමාගේ ජීවිතයට උදව් කරන අයව පිළිගන්නවා වගේම තමාගේ ජීවිතයට එදිරිවාදිකම් කරන අයව මෙල්ල කරගන්න, පාලනය කරගන්න ඔබට මට හැකියාවක් තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් කාර්ය ඔබත්මා ගොදුරක් වෙනවා. ඔබගේ මගේ ජීවිතේ නිකම්ම නිකම් විනාශ වෙලා යනවා. ඇයි ඒ? අර පුද්ගලයෝ, අර පිරිස ඔබට වඩා ප්‍රබල වෙලා ඔබගේ ඔළුවේ ඉඳලා කකුලේ නියපොතු දක්වා ඔබව හීන කරලා දානවා. මානසිකව, ශාරීරිකව, අධ්‍යාත්මිකව ඔබව වට්ටලා දානවා. ඒ නිසා ඔබේ මගේ ජීවිතයට අධ්‍යාත්මික බලයක් තියෙන්නට ඕනේ. ඔබගේ මගේ ජීවිතයට අධ්‍යාත්මික ශක්තියක් තියෙන්නට ඕනේ. මේ ශක්තිය ඔබට පවත්වගෙන යන්න පුළුවන්කමක් තිබුණොත් කිසිම දවසක බය වෙන්න එපා. ඔබේ ජීවිතය මේ මොහොත වෙනකොට
දෙවියන් වහන්සේට ප්‍රසන්න වේවි, මිනිසුන්ට ප්‍රසන්න වේවි, මිනිස්සු අතර ඔබට ඉන්න පුළුවන් වේවි, මේ මොහොතේදී ඔබගේ ඉදිරිවාදීකාරයන් අතර ඉන්න පුළුවන් වේවි. මොකද ඔබට ස්වාමින් වහන්සේගේ රැකවරණය, ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය නිතරින්ම තියෙනවා. චිස්පීඩයි.